අද අපි සාකච්ඡා කරන්නේ තින දර්ශන පාඩමේ දේවන අධරයි ඉතිරි වඩියෝ පාඩ මෙැසනින් ලබායිගෙන ගැනීම සඳහා විඩියෝට පහලින් ඇති සස්ක්‍රයිබර්ටන ක ලි කරන්න ඉම් පසු ඒ ංගමතියන බෙල්ලයි කරනයක් ක ලික් කරා අතක කරන්න ප. ඔයාලට මතකඇති අප දිනදර්ශන පාට්වන් පාඩමනිත් සාකච්ච කලා දිනදර්ශන ගැටලුආකාර තුනක් තියෙනවා. ඒ අතරින් එකමවර්ෂයේ තින දෙකක් හෝකේපයක් සම්බන්ධ ඇති ගැටලු විසිදු නාකාරේ තමයි අප දින දර්ශන පාට්1න් පාඩමෙන්ල් සාකච්චක් කළේ. අපි අද පාඩමින් සාකච්ඡා කරන්න මෙ දෙවැනි ආකාරය ගැටු විසදන අකාරයයි ඒක අන්නේෙ විවිධ අවුරුතුවල දින දෙකක් හෝ කියපයක් සම්බන්ධ වැති ගැටු විසිසද නාආකාරය තමයි අපි ඇත සාකච්චා කරන්නේ. ඒක අන්නේේ මෙන්න මේ උදාහරණය තියෙන විදිහ ගැටලු. පෙබැස් හයේ මාර්තුයක බදාදදිනයක් නම් දෙදස් තහයවර්ෂය අපප්‍රේල් දහය කවදාද. ට පේනවා විවිධවුරුදුුවල ඒකන්නේ දෙදස් හයවර්ශය සහ දෙදස් දහයවර්ෂය දින දෙගක් තමයි මේ ගැටලුවේ අඩැඟුවලා තියෙන්නේ. දැ අපි බලමු මේ විහ ගැටිලු විසිදන්නේ කෝමද කියලා. ඔබෙට මතක ඇති දිම දර්ශන පාට් වන් පාඩ මේ අපි එක්හෙක් මාසයට ඇති දින ගණන් සතිභාවට පරිවර්තනය කළ පසු ඉතිරි වනාගයන් යොදා සාදාගත් වගුව. මාසයෝදා සාදාාගත් නිසා අපිය මාස වගුව ලෙස නම් කරා. ඒආකාරයටම මේ ආකාරයේ ගැටලු විසඳීමේදී අපි එක් එෙක් අවුරුදවල ඇති තින ගණන් සති බවට පරිවර්තනය කළ පසු ඉතිරි වනාගියන් යොදා වගුවක් සාදා ගන්නවා. විපිත වර්ෂ ඇතුළත් කර සාදා ගන්නන් නිසා මම මෙම වගුව වර්ෂ වගුව ලෙස නම් කරනවා. අපි බලමු එය නිර්මාණය කරගන්නේ කොහොමද කියලා. අපි හැමෝම වගේ දන්නවා සාමාන්‍ය අවුරුද්ධකට දේනතුන් සය හැට පහක් තියෙනවා. අපි මේ දෙනගණන සති බවට පරිවර්තනය කරමු. සතියකට දෙන හතක් තියෙනවනේ එෙසේ නම් අවුරුද්ධකට ඇති දින ගණෙන සති බවට පරිවර්තනය කිරීමට තුන් සය හැට පහ හතෙෙන් බෙදමු. එවිට ඔබට ලැබෙනවා සති පනස් දෙකයි දිීන එකක්. ගැචුලු විසන්ඳීමේදී අපිට අවශ්‍ය වැන්නේ අවුරුද්ධ ති දින ගරන සතිවලට හැරවූ පසු ඉතරි වන මෙම ඉතිරි දින ගණනයි. ඔන්න සාමාන්‍ය අවරුද්දක් සඳහා අපිට ලැබුණුගේ එක්ක. දැන් අප අධිකවුරුද්දක් සලකමු. අපි දන්නවා අධි කවුරුද්දකට දින තුන් සය හට හයක් තියෙනවා. මෙම තින ගනන සති බවට පරිවර්තනය කරමු. තුන් සය හැටහයක් බේදීම හත. එවිට හොබට ලැබැයි සති පනස් දෙකයි දෙන දෙකාක්. කලින් අකාරයටම මෙහහි දෙත් ගැටලු විසඳීමේදී අපි අවශ්‍ය වෙන්නේ අධිකවුරුද්ද ඇති දින ගණන සතිවලට හැරවූ පසු ඉතිරිවන මෙම හිතර දින ගන්නයි. මෙහි ඉතරි දින ගණන දෙකයි. ඒ නිසා අධිකවුරුද්දක් සඳහා අපිට ලැබුණවාගේ දෙක්ක. වර් වගුව පිළියල කර ගැනීමි සඳහා අපිට අවශ්‍ය වෙන්න මෙන්න මේ අගයන් දෙකයි. සාමාන්‍ය අවරුද්ධක්නම් එ සහ අධිකවුරුද්ධත්නම් දෙක කියන අගයන්. දැන් අපි එක් එක් ගැටළුවට අනුව වර්ෂ වගුව පිළියර කරගන්න කෝමද කියලා උදාහරණයකින් බලමු. පෙදහ වර්ශයේ සප්තැම්බර් දාය නිරිදාදිනයක් නම් දෙදස් හතර වර්ෂයේ ඔක්තෝබර් ොහ කවදාද. ඔබට පේනවා මේ ගැටළුවේ දෙදහා වර්ශය සහ දෙදස් හතරවර්ශය තමයි අඩංගුවලා තියෙන්නේ. එසේ නම් දැන් අපි දෙදා හෙසිට දෙදස් හතර දක්වා වර්ෂ ඇතුළත් කර වගුව පිළියල කර ගනිමු. අපි දන්නවා කිසි අවුරුද්දක් ධිකවරුද්දක් ද සාමාන්‍ය අවුරුද්දක්ද කියලා සොයා ගන්නේ කොහොමද කියලා. අපි මේ පිළිබඳව දෙනදශන ගැටලු පාට්වන් පාඩමේෙත් සාකච්ඡා කලා. කිසිම්වර්ෂක් හතරම් බෙදූුවට ඉතිරි නැතිව බෙදෙන නම් ඒ අධිකවරුද්දක්. කිසිම්වර්ෂක් හතරම් බෙදුවට ඉතිරි අගයක් ලැබෙනවනම් ඒ සාමාන්‍ය අවුරුද්දක්. දැන් අපි බලමු මේ වගු ඇ තියෙන එක්හෙක් වර්ශය සාමාන්‍ය අුරුද්දක්ට අධිකවරුද්දක්ති කියල සොයා ගෙන සාමාන්‍ය අවරුදු වලට එ කියනාගේත් අධිකවරුදුවල්ට දෙක කියනාගත් ඇතුළත් කර ගනිමු. ලට මතකඇති දින දශන ගැටලු පාට් වන් පාඩමේදී මම කියල දුන්න මාස වගයේදී පදාලාගයන් අපි ලියාගන්න එක්ෙක් මාසයට පහලින් ඉතිං වර්්‍ය වගුවදී මේයාගයන් අපි ලියාගන්න එක් හෙකවාශයට ඉහලින් එක් විශේෂ අවස්ථාවකදී හැර මම පසුව කියන්නම් ඒ විශේෂ අවස්ථාව මොකත්ත කියලා දැන් අපි මේ උදාහරණය තියෙන වගුවට ඒමා ගයන් නැතුරත් කර ගනිමු. අපි දන්නවා දෙදාහා වර්ශෂය හතරෙන් බැදහම ඉතිරි නැතිව බෙදෙනවා. ඒයන්නේ දෙදා හා අධිකවුරුද්දක්. අධිකවුරුද්ධට අදාලාගයක් දෙක. එමාගේ වර්ෂයට ඉහෙලින් මෙසේ ලකනු කර ගනිමු. බෙදස් එක අධිකවුරුත්තක් නෙමයි. ඒ නිසා සාමාන්‍ය අවරුද්ධකට අදාලාගේ වන එක්ක වර්ෂයට ඉහලින් මෙසේ ලකනු කර ගනිමු. ෙදස් දෙක අධිකවුරුද්දක් නොවේ. එම නිසා සාමාන්‍යවුරුද්දකට අයත් එක් වර්ෂයටි හලින් මෙසේ ලකුණු කර ගනිමු. දෙදස් තුන අධිකවුරුද්දක් නොවේ ඒ නිසා සාමාන්‍යවුරුද්දකට අදාලාගේ වන එක්ක වර්ෂයට හලින් ලක්ුණු කර ගනිමු. දෙදස් හතර අධිකවුරුද්දක් වෙනවා එම නිසා අධිකවුරුන්තකට අදාලාගේ වන දෙක වර්ෂයට හලින් මෙසේ ලකුණු කර ගනිමුෝ. මේක තමයි මේ ගැටලුවට අනුව වර්ෂවගුව. මතකතියාගන්න වර්ෂවාගුව මේ විදිහට එක් එක් වර්ෂයට ඉහලින් තමයි අදාලාගයන් දාගන්නේ. මෙන මේ විදිහෙට නමුත්, එක් විශේෂ අවස්ථාවක් තියෙනවා එක්හෙක් වර්ශයට පහලින් මේ අගයන් යොදාගතයුතු ඒ තමයි මෙන්න මේ වෙතිහයට ඔබ දවස කවදද කියලා දන්නාතිනය ජනවාී හෝ පෙබරවාරි මාස වලට අයත්නම් සහ ඒම දිනය භාවිතා කරලා ඔබ මීලකට සැවියතු දිනත් ජනවාරි හෝ පෙබරවාරි මාස වලට අයත්නම් විතරක් වර්ෂ වගුව පිළියල කරගෙන එක්හෙක් වර්ශයට යටින් අදාලාගයන් ලගෙන කරගත යුතුයි. හොඳින් මතකතියාගන්න මේ දින දෙක්කම්ම ජනවාරි හෝ පෙබරවාරි මාස වලට අයත්නම් පමණයිල් අදා ලාගන් වර්ශෂයට පහලීින් ලකුණු කරගන්නේ. මේතින දෙකින් එක්තිනයක් හරි ජනවාරි හෝ පෙබරවරි මාසවලට අයිති වෙන්නේ නැත් හිනම් අපි සුපුරුදුවිදිහට වර්ශයට ඉහලින් අගයන් ලකුණු කරගෙන වර්ෂවගුව පිළියල කරගන්න ඕනි. ඔන්න මේක තමයි සාරංශය. මාස වගුවේ අදාලාගයන් ලකුණු කරගන්න එක්ක එෙක් මාසයට පහලින්. වර්ෂ වගුව අදාලාගයන් ලකුණු කරගන්න එක්ක එෙක් වර්ෂයට ඒහලින්. ඒවගේම වර්ෂ වගේ විෂ, අවස්ථාවේදී අදාලාගයන් ලකුණු කරගන්න එක්හෙක් වර්ෂයට පහලින්. ඔයාලට මේ වගුවල අදාලාගන් ලකුණු කරගන්න හලින්ද පාලින්ත කියල මතකතියාගන්න මම පොඩි විදිහක් කියන්න. ඒ ර්ෂවගුවේ වර්ෂ කියන වචනය පොඩක් වර්ෂාව කියන වචනයට සමානයි නේද. වචන දෙකේ තේරුමන මේ වචන දෙකේ ස්වභාවයයි මමකිව්වේ. ඉති වර්ශාව කියන්නේ වැස්සටනේ වැස්ස වැටන්නේ ඉහළයි දලා ඉතිං ඔයාල මතකතියාගන්න වර්ෂ වගුව අග අන්යෝධන්නේ ඉහලින් කියලා ඒක මතකතියාගත්තාව ඇති. මොකද අනෙක් අවස්ථා දෙකේ දිම ඒක අන මාස වගුව සහ වර්ෂ වගය විශේෂ අවස්ථාවේද අග අනයෝදන්නේ එක් එෙක් මාසයට හෝ එක් එෙක් වර්ෂයට පහලින්. මම මේ කිව්ේ ඔයාට මතක යා ගනිි්‍රමයක් විතරයි ඔයයටට කැමති වෙන ඕනනිම විදිහගට මතකතියාගන්න පුළුවන්. මෙන මේ අවස්ථාතුන හරිට මතතියගත්තුොත් දින දර්ශන සම්බන්ධ වැඇති ඕනෑම ගැටලුවක් විසඳන්න ඔයාලට පුළුවන් වෙනවා. හරි දැන් අපි බලමු මේ කරු නපයෝගි කරගෙන ගැටලු විසන්ඳන්න කෝමද කියලා. දැන් අපි බලමු පලවෙෙන ගැටලුව මකන්ද කියලා. දෙදස් හයවර්ෂයයේ මාර්තුවක බදාද දිනයක් නම් දෙදස් දහයවර්ෂයේ මාර්තුව එක කවදාද. අපි බලමු මේ ගැටලුව විසඳන්නේ කෝමද කියලා. ගැටලුවේ දීලා තියෙනව දෙදස් හය මාර්තුව එක කියනන්නේ බදාදා. දෙදස් දහය මාර්තුව එක කියන්නේ කවදද කියල තමයි අහන්නේ. ඉතිං ඔයාලට පේනවා දෙදස් හය සහ දෙදස් දහයවර්ශවල හකයන විධ වර්ශවල දින දෙකක් තමයි මේ ගැටලුව වැඩං වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ගැටලුව විසඳීමට අපිට අශ්‍ය වෙන්නේ වර්ෂවගුව. එසේ නම් දැන් අපි දෙදස් හයසිට දෙදස් දහයවර්ෂ ඇතුළත් කරලා වර්ශ වගෝ පිළියලි කර ගනිමු. දැන් අපි මේ වගුව තියෙන සාමාන්‍ය අවරුදුුවල්ට එක සහ අධිකවරුදුවලට දෙක ඇතුළත් කරමෝ. මේයගෙන් ලකුණු කරගත යුත්ත එක්හෙක් වර්ෂයට ඊහලින්ද පාලින්ද. ඔයාලට පේනවා අපි දවසකවදද කියලා දන්න දිනය යෙදී තියෙනෙ මාර්තමාසේ ඒ යන එම දිනය ජනවාරි හෝ පෙවරුවාරිමාසමලට අයිතිවවෙන්නේ නෑ. ඒ වගේම දවස කෞදද කියලා සොයාගන්න තියෙන යෙදලා තියන්නේ මාර් මාසේ ඒක කියන ඒම දෙනයක් ජනවරිහෝො පෙබිවරි මාස වලට අයිතිවෙන්නේ නෑ. ඒ නිසා අපි සාමාන්‍යයෙන් හදාගන්න වර්ෂ වගුව තමයි හදාගන්න ඕන. වර්ෂ වගුව විශේෂ අවස්ථාව නෙමෙයි. මතකයිනේ වර්ෂ වගුව එක් එක් වර්ෂයට අදාළ අගයන් ලකුණු කරගන්න වර්ෂයට එහලින්. දෙදස් හය කියන්නේ අධිකවරුදක් නොවේ ඒ නිසා අදාලාගේ එක. දෙෙබස් හත කියන්නේ අධිකවරුන්දක් නොවේ ඒ නිසා අදාලාගේ එක. දෙබස් අට කියන්නේ අධිවරුද්දක්. හේ නිසා අදාලාගේ දෙක. දෙදස් නමය කියන්නේ අධිවුරුන්දක් නොවේ. ඒ නිසා අදාලාගේ එක දෙදස් දහය කියන්නේ අධිකවරුන්දක් නොවේ ඒනිසා අදාලාගේ එක. දැන් වගුවේ දෙදස් හය සිට දෙදස් ථයි දක්වක් ගමන් කරමු. එසේ ගමන්කිරීමේදී දෙදස් හය සහ දෙදස් දහයාතර එක දෙක එක එක යනාගයන් ලැබෙනවා. එමා ග්‍යන් සියල්ල එකතු කරන්න. එක එකතුකිරීම දැක එකතු කිරීම එක එකතුකිරීම එක සමානයි පහයි. දැන් පදාද සිට දින පහක් එකතු කරමෝ. ්‍රහස්පතින්දා සිකුරාද සෙනසුරාද ඉරිද සඳුදා. ඒක යන්නේ දෙදස් දහය මාර්ටතු එක සඳුදා. දෙස නෙද දැන් අපි දෙවැනි ගැටලුව පපුගති කියලා බලමු. දෙදදා සර සැපතැම්බර් දොළහ ඉරිදා දිනයක් නම් එක් දස් නමසේ අනුවටේ නොයැම්බර් පහළව කවදාද. අපි බලමු මේ ගැටටුව විසඳන්නේ කොමද කියලා. ගැටළුවේ දීලා තියෙනවක් දෙදා සතර සැප්තැම්බර් දොළහ ඉරිදා. එක් දස් නමසි අනුවටේක් නොහැම්බර් පහලව කවදති කියල තමයි සොයාගන්න තියෙන්නේ. සතම්බर ො ඉරි දදිනයක් නම් නමසිය අනුවටේ සතම්බर 12ොහ සොයනාකාය ඔබ දණනටමක් දන්නවා. එසේ නම් මූලින්ම 1මසිය අනුවටේ සපතම්බර් ද කියල සොයාගනිමු. තින් ඔයාලට පේනව දෙද හත්තර සහ එක්දාාශනසය අනු අට කියන වර්ෂ තමයි මේ ගැටලුවේ අඩංගවෙලා තියෙන්නේ. ඒක අනේ විවිධ වර්ශෂවල දින දෙගක් තමයි අඩංගුවවෙලා තියෙන්නේ. එසේ නම් දැන් අපේ තෙදස් හත්තරසට එක්දාශනසය අනු අට දක්වා වර්ෂ ඇතුරළත් වර්ෂව වගුව පිළියලකර ගනිමු. ඇන් අපි මේ වගුව තියෙන සාමාන්‍යවුරුදුුවලට එක සහ අධිකාරුදුවලට දෙක රැතුළත් කරමු. මේයගෙන් ලකුණු කරගතයුත්තේ එක්ෙක් වර්ෂයට ඊහලින්ද පාලින්ද. ඔබට පේනවා අපි දවස කවන්ත කියල දන්න මෙම දිනය ජනවාරිියහෝ පෙපිරිවාරිමාස වලට අයිතිවෙන්න නෑ. ය භාවිතා කර ඔබ විසන් මීලගත සැියයුතු දෙනයක් ජනවාරිියහෝ පෙපරිවාරිමමාස වලට අයිතිවෙෙ නෑ. ඒකයන්නේ සාමාන්‍යයෙන් අපි හදන වර්ෂ වගුව තමයි හදාගන්න ඕනි. වර්ෂ වගුව විශේෂවස්ථාව නෙමෙයි. අතකයින වර්ෂ වගුව එක්කෙක් වර්ෂයට අදාලාග යොදාගන්න වර්ෂයට ඉහලින්. එක්දස් නම්සේ අනුවට අධිකවුරුද්දක් නොවේ. ඒ නිසා අදාලාගේ එක. එක්දස් නොමසේ අනු නමය අධිකවරුද්දක් නොවේ. ඒ නිසා අදාලාග එක. බෙදා හා අධිකවුරුද්දක් වෙනවා. ඒ නිසා අදාලාග දෙක. දෙදස් එක අධිකවරුද්දක් නොවේ. ඒ නිසා අදාලාගේ එක. දෙදස් දෙකර අධිකවරුද්දක් නොවේ ඒ නිසා අදාලාගේ එක දෙදස්තුන අධිකවරුද්දක් නොවේ ඒ නිසා අදාලාගේ එක. දෙදස් හත්තර අධිකවුරුද්දක් ඒ නිසා අදාලාගේ දෙක දැන් අපි වර්ෂ වගුව පිළියලෙකර ගෙන අවසන්. දැන් දෙදස් හත්තරේ සිට එක්දස් නසය අනු අට දක්වා මෙසේ ගමන් කරමෝ. ඔයාලට පේනවා තිය එක් දස් නමසේ අනු අට්ට කියන්නේ දෙදස් හතරට වඩක් කලින් තියනවරුද්දක් නිසා වර්ෂ ආපස්සට ගමන් කිරීමට සිදුවෙනවා. එසේ ගමන් කිරීමේදී දෙදස් හතර සහ එක්දස් නමසේ අනු අට අතර දෙක එක 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 දෙක සහ එක යනාගයන් ලැබෙනවා. එමා ගෑන් සියල් එකතු කරගනිමු. දෙක එකතු කිරීම එක එකතු කිරීම එක එකතු කිරීම එක එකතු කිරීම දෙක එකතු කිරීම එක සමානයි අටක් ලෙස ලබෙනවා. මතකයිනයේ දින සති බවට පරිවර්තනය කිරීමෙන් ගැටලු විසඳීමට යන කාලය බොහෝසේ ඉහිදිරි කරගන්න පුළුවන්. ඒ නිසා මෙම දිනාට සති බවට පරිවර්තනය කිරීම සඳහා අට්ට හත්තෙෙන් බෙදමු. ඇවිටෝඔපට ලැබෙනවා සතියකයි දෙන එකක්. එසේ නම් හිරිදස්සට සතියකයි දින එකක් අඩු කළ යුතුයි. මෙසේ අඩුකරන්නේ දෙදස් හතර සේද දිනයසවියයුතු වර්ෂය වන එක්දාස් නසේ අනුවට දක්වා වර්ෂ ආපස්සත ගමන් කරන නිසා. ඉරිතාසේට සතයක් අඩු කළ විට නැවත ලැබෙන්නේ ඉරිධානයද. ඉරිදාසේට දිනඒකක් කඩු කල විට නැවත ලැබෙන්න්න සෙනසුරාදා. එසේ නම් එක්දස්නම් සය අනුවටේ සැප්තැම්බර් දොළහ සෙනසුරාදා. නමුත් අපි සැවියයුත්තේ එෙක්දස්නම සයනුවටේ නොවම්බර් පාලව කවදද කියලා. එක්දස් නම් ස අනුවටේ නොුවම්බර් දොලහ සොයනාකාරය ඔබ දැනටම දන්නවා. එසේ නම් දැන් අපේ එක්දශනම සය අනුවටේ නොම්බර් ොහ යදෙන්නේ කවදරති කියළ සොයාගනිමෝ. ඔබට පේනවා එක්දස් නම සයනුවට සැප්තැම්බර් දොලහ කවදති කියලා අපි දන්නවා එක්දස් නම සයනුවට ඒ යන එම වර්ෂයේම නොම්බට ගොලහ තමයි අපිට සොයා ගන්න තියෙන්නේ. ඉතිං ඔබ දන්නවා මේ විදියට එකම වර්ෂයේ දින දෙකා කඩගුවවෙලා තියෙන ගැටලු විසිනිීම සඳහා අපි භාවිතා කරන්නේ මාස වගුව මේ තියෙන්නේ මාස වගුව. හසකුව පිියල කරගන්න ආකාරය සහ ඒආශුවෙන් ගැජලුපිසිතනනාකාරය අපි දින දශන ගැටළු පාට්1න් පාඩවිි නිගෙනගත්තා. ඔබකාරු හරි තාමත්ඒ පාඩම බලනැත්නම් මුලින්ම ඒ පාඩම බලලා ඒ පිළිපඳව ඉගෙනගන්න. ඒ පාඩම ලිින්ක් එක මම මේ වඩියෝබට පාලින් තියන ඩිස්ක්‍රපෂන් බොක්කේ තාලතියනවා. වගේුව සැපතැම්බර්සිට නොවම්බර් දක්වන් ගමන් කරමු. මෙන්න මේ විදිහට. එසේ ගමන්කිරීමේද සැප්තම්බර් සහ නොවැම්බ අත්තර දෙක්කත් වූුණ කියනාගයන් ලැබෙනවා. එමාගන් සියල් එකතු කරන්න. දෙක එකතු කිරීම තුන සමානයි පහයි. එසේ නම් සැනසුරාදාසේට දෙන පහක් එකතු කරමු. ඉරිදා සඳුදා, අඟරුවාද බදාද ප්‍රහස්පතින්දා. ඒක අන්නේෙ නොවැම්බර් දොලහයේදී ඇත්තේ ප්‍රහස්පතින්දා. නොුවම්බර් දොහැසිට නොෝම්බ පහළොවීමට දිනතුනා එකතු කළ යුතුයි. එසේ නම් ප්‍රහස්පතින්ද සිට දිනතුනා එකතු කරමු. සිකුරාදා සෙනසුරාද හිරිදා. ඒක අන්නේ එක්දස් නමුසි අනුවටේ නොහම්බර් පහළව හිරිදා. ලෙස නේද දැන් අපි බලමු මීලක ගැටලෝමකක්ද කියලා. දෙදස්සකේ පෙබරවාරි ොල්හ සඳුදන්දිනයක් නම් දෙදස් හත්තරේ අපප්‍රේල් ොල්හැ කවදාද. අපි බලමු මේ ගැටුලුව විසිදන්නේ කොහොමද කියේලා. ඇටළුවේ දීලා යෙනවා දෙදස් එකකේ පෙවරවාරි දොළහ කියන්නේ සඳදාහ පදදාස් හත්තර අප්‍රෙල් ො හ කවද කියල තමයි සොයාගන්න තියෙන්නේ. ද එක්කේ පෙවරවාරි ොලහ සඳදා දෙනයක් නම් දෙදස් හත්තරි පෙබරවාරි දොහ සොයිනාකාරය ඔබදැනටක් දන්නවා. එසේ නම් මලින්ම දෙදාස් සහතර පෙබරවාරි දොළහ කවදද කියලා සොයාගනිමුූ. ඉතින් ඔයාලට පේනවා දෙදස් එක සහ දෙදදාස් හතර කියනවර්ෂ තමයි මේ ගැටලුේ අඩංගුවලා තියෙන්නේ ඒකයාන වීවිධවර්ශ වල දින දෙක් තමයි අඩංගුවල තියෙන්නේ . නම් දැන් අපි දෙෙදාස් එකෙස් හිට දෙදා සතර දක්වා වර්ෂය තුළක් වර්ෂ වගුව පිළියල කර ගනිමු දැන් අපි මේ වගුවවි තියෙන සාමන් අවුරුදුවලට එක සහ අධි කවුරුදුුවලට දෙක ඇතුළක් කරමු මේ අනය ලුණ කරගත යුතේ එකක්වර්ෂයට ඉහලින්ද පහලින්ද ඔබට පේනවා මේ දිනය එකනෙක් දවසකව දෙදග අපි දන්න දිනය පැබරවාරි මාසයට අයත් ඒ වගේම ය භාවිතාක රෝබ විසින් මීළඟට සෙවවිතු දෙනයක් පැබරවාරි මාසයට අයත් ඒක යන්නේ අපි මේ වෙලාවෙ හදාගන්න ඕනි වර්ෂ වගුව විශේෂ අවස්ථාව තැන් ඔබ දන්නවල් දවස කවතතිකල් අපි දන්න දෙනයක් ජනවාරි හෝ පෙබරවාරිමමාසුවලට අයත් නම් සහ ඒම දෙනය භාවිතාකර මීළඟට අපි සෙවී විතු දෙනයක් ජනවාය හෝ පැබරවාරිමසුවලට අයත්න්නම් අපි විසින් පිළියල කර ගතයුත්තේ වර්ෂ වගේ විශේෂ අවස්ථාවයි. මතකායිනේ වර්ෂ වගේයේ විශේෂවස්ථාවේදී එක් එෙක් වර්ෂයට අදාළ අගයන් ලකුණු කරගන්නේ වර්ෂයට පහලින්. දැන් අපි ඒ අගයන්ටික වර්ෂයට පහලින් ලකුණු කරගනිමෝ. දෙෙදස් එකක වර්ශය හධිකවුරුද්දක් නොවේ. එසේ නම් අදාලාගේ එ. වෙෙදස් දෙකවර්ෂය අධිකවරුද්දක් නොවේ. එසේ නම් අදාලාගේ එ. දෙදස් තුුණවර්ශය අධිකවරුද්දක් නොවේ. එසේනම් ඒට අදාලාගේ එක්. දෙදස් හතරවර්ෂය අධිකවුරුද්ද. එසේනම් ඒට අදාලාගේ දෙක. දැන් අපි වගුව පිළියලගරකෙන අවසන්. දැන් වගයේ දෙදස්සකෙසිට දෙදා සතර දක්වා ගමන් කරමු. මෙන්න මේ වගේ. එසේ ගමන් කිරීමේදී දෙදස එක්ක සහ දෙදස් හතර අතර එක යනාගයන් ලැබෙනවා. එමා ගැන් සියල් එකතු කරන්න. එක එකතු එක එකතු කිරීම එක සමානයි තුනයි. දැන් සඳුදාසිට දින තුළක් එකතු කරමු. අඟරවාද වදාදා ප්‍රහස්පතින්දා. ඒන්නේ දෙදල් සතරක් පෙබරවාරි දොළහ කියන්නේ ප්‍රහස්පතින්ද. දෙදා සතල පෙබරවරි ොළහ දන්න නිසා එම වශයම අපෙල් දොළහ සෙවීමට නම් භාවිතා කල යුත්තේ මමාස වගුව නේද මොකද අපි දන්නවාල් එකම වර්ශය ගෙන දෙක අඩංගුවන ගැටලුවක් විසිඳීම සඳහා ආවශ්‍යවවෙන්නේ මාස වගුව එසේ නම් මේ ආකාරයට මාස වගෝ පිළියර කර ගනිකු දැහ? ගුවේ පෙබරවාරි සිට අප්‍රේල් දක්වා කමන් කරමු. එසේ ගමක් කිරීමේදී පෙබරවාරි සහ අප්‍රේල් අතර බින්දුව හෝ එක සහත් තූන ආගයන් ලැබෙනවා. පෙබරවාරිවල්ට තිබියයුත්තේ බිින්දුවද එකද. බෙදා සතර කියන්නේ අධිකවරුද්දක් නිසා පෙබරවාරිවල්ට තිබිය යුත්තේ එක. එම ආගයන් සියල් එකතු කරන්න එක එකතු කිරීම තුන සමානයි හතරයි. දැන් ප්‍රහශ්ප්‍රතින්ද සිට දිර හතරක් එකට කරමි. සිකුරාදක් සැනසුරාදක් ඉරිදා සඳුදා. ඒකයන්නේ දෙදා සතර අප්‍රේල් දොල්හ කියන්නේ සඳුදා. මේ තියනෙ අද දවසේ ඔබට ලැබෙන ගැටලුව. මේ විඩියෝපාඩමෙන් ලබාගත් ධැනුමාශයෙන් මෙම ැටලුව විසිඳල පෙළතුර වීඩියෝට පහලින් තියෙන කමෙන්ට සක්ෂණ එක සඳන් කරන්න. දෙදා වර්ෂය ජනවාර විස්ස බ්‍රාස්්පතින්දා දෙනයක් නම් දෙදා ස්තුූනවර්ෂය ජනවාරි තිහ කවදාද. මේ පාඩිම සම්බන්ධයෙන් හෝ යාආකාලේ ගටලු සම්බන්ධයෙන් ඔබට යම් ගැටලු අක් තිබේෙන වඩියෝබට පාලින් ඇදේ කමෙන් ක්ෂණ එකෙ සඳහන් කරන්න. ඒවාගේම ඔබට විශේෂණ නිගරතයුතු පාඩමක්තියෙන වනම් ඒත් පහත කමන් ක්ෂණෙ සඳහන් කරන්න. ැටු වන්වලතියන සේලුම බුද්ධ පරක්ෂණ පාඩම් පහත ලිකෙන් නැරබන්න පුුවන්මල්ලිං එක ම ීඩියෝබට පහින්තිෙන ඩිස්ක්‍රපෂ ොක්කගේ දාලතියෙනවා. එල්ලින්ගේ කලික්කිරීමෙන් හෝ විඩියෝට පහලින් තියෙන අයිකවිත්සාර අයිකන්නක ක ලික්කිරීමෙන් ඔබට සියලුවම පාඩම් නරබන්න පුළුවන්. මම මේ පාඩම් අයිවිත්සාර ෆස්බොක්් පිටුවඇත් දාලතියෙනවා. එසේ නම් ඔබට වැදගත්වන තවත් පාඩපුකින් යළිතමුයමු.